Bevan Vitter, Sealu Warta, Bindamamin, Sealu Rating, Borukaramin, Lanka, Vadim Pirisak Narabana, Television, Televakia, then. Television, Televakia. එකට හිඟමනේ ගිය කොරයි අන්දයයි වගේ අපේ රට දැන් අන්දයට පාර පේන්නේ නැහැ නමුත් ඇවිදින්න පුළුවන් කොරාට ඇවිදින්න බෑ නමුත් පාර පේනවා ඇත්තටම අපේ රට දැන් පාලනය කරන අගමැති රනිල් ජනාධිපති ගෝඨාභය සහ සමස්ත පාර්ලිමේන්තුවම කොරයි අන්දයයි වගේ අපට පේන්නේ අපේ ටෙලිවිකී අරමුණ වැදෙන තැනකට වැදි රිදෙන තැනකට රිදි වැදි රිදි හෝ හැදේවා යන්නයි අප කියන්න ඕන දේ කෙලින් කියනවා රිදිලා හැදෙනවා නම් හොඳයි හැබැයි මේ පාර්ලිමේන්තුව හැදෙයි එහි ඉන්න අය හැදෙයි කියලා නම් විශ්වාස කරන එක විහිළුවක් ඒක හරියට කළු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දලුලනතුරු වගේ වැඩක් බලන්න ඊයේ පාර්ලිමේන්තුව පැය 7-8ක් කාලා දැම්මා දවසකට ලක්ෂ 50කට වැඩියෙන් වැය වෙනවා ඊයේ පාර්ලිමේන්තුව තුල එක වැදගත් යෝජනාවක් ආවෙ නැහැ තෙල් නැවක් ගේන්න පුළුවන් ක්‍රමයක් ගෑස් නැවක් ගේන්න පුළුවන් ක්‍රමයක් රටේ ආර්ථික අර්බුදවලට එක බුද්ධිමත් යෝජනාවක් නැහැ ඇත්තටම අප මේ රටට මේ රටේ රටවැසියන්ට අවබෝධ කරන්න උත්සාහ කරන්නේ මේ ඔබ අප තෝරා යවු සියලු දෙනාම හිස් මිනිසුන් බවයි හිස් කතා සාප්පු බවයි ඒ බව දැන් මේ අයම කියනවා ඒකයි හොඳේ මේ අහන්නකෝ විමල් වීරවංශ වඩිවේල් සුරේෂ් දයාසිරි ජයසේකර තම තමන් ඉන්න පාර්ලිමේන්තුව නිෂ්පල කතා සාප්පු විතරයි කියලා ඊයේ කියපු කතාවට ඇහුම්කන් දෙන්න එක්කෝ පාර්ලිමේන්තුව රැස් නොවි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයලා ඉවරලා පාර්ලිමේන්තුව රැස් කළා මේක ඉවර කරන්න ඕනේ නැත්තම් මේ පාර්ලිමේන්තුව රැස් නොකර නිකන් ඉන්න ඕනේ නැත්තම් නිකන් බැනුම් ආණ්ඩයි කුටි ගන්නයි වෙන්නේ මේකේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කඳවන වීදම අපිට දෙන්න වතු කරට කියලා අපි කන්න දෙන්නම් මේ රටේ අර අස්සන්න වෙලා ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නේ නැත්තම් මේ ඇමතිකම් දරන්න තමුන්නාන්සලට සදාචාරාත්මක අයිතියක් නැහැ දරුවන්ගේ පාසල් ටික පවත්වා ගෙන යන්න බැරි අධ්‍යාපන ඇමතිකම බම්බු ගහන්නද තෙල් ටික දෙන්න බැරි බලශක්තිය ඇමති විදුලි බල ඇමතිලා මොකටද දැන් අද ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තුව ආවා තාම ලියන්නේ ඉක්මන් වැඩි හැබැයි ඔහු ව්‍යාපාරිකෙක් මෙරට මහ පරිමාණ ව්‍යාපාරිකින් කීප දෙනාගෙන් ප්‍රධානතම අයෙක් පුංචි යෝජනාවක් කරන්නම් ඔබට නම් මහා ධනස්කන්ධයක් තිබෙනවා නමුත් ඔබ දන්නවා ඇති මේ වන විට අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ටික හාන්සි කියලා අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ටික කිරි මුට්ටියකට සමාන කළොත් දැන් කිරි ටික හිඳිලා අඩියේ යාන්තම් ටිකක් ඉතිරි වෙලා තියෙනවා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයේ විටින් විට ගින්දර වැඩි කරමින් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ටික හිඳලම දාමින් ඉන්නවා. තමන්ගේ ව්‍යාපාරවලට ඕන අමුද්‍රව්‍ය ගේන්න බැහැ. ගේන්න බැංකුවලින් ඩොලර් දෙන්නේ නැහැ. එක් කුඩා ඇඟලුම් කම්හල් අයිතිකරුවෙකුව උදාහරණයට ගමු නූල් ටික, රේන්ද ටික, බොත්තම්, ඉලාස්ටික්, ඩයි ටික මේ හැම එකක්ම ගේන්නේ පිට රටින්. උණ්ඩියල් ක්‍රමත් දැන් තහනම්. ආණ්ඩුවේ බැංකුවලින් ඩොලර් දෙන්නේ නැහැ. දැන් මාස 6-7ක ඉඳලා මේවායේ නිෂ්පාදන නැහැ. සේවකින්ට පඩි ගෙවන්න බැරුව ඉවත් කරමින් ඉන්නවා. ඔන්න අත තියෙනවා නම් නියම තැන ධම්මික. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් ටික දෙනාව මෝරා හාල් මැස්සු ගිලිනවා වගේ ගිල දාන්නේ නැතිව යලි නැගිටින්න ක්‍රමයක් පුළුවන් නම් හදලා දෙන්න. නැත්නම් සමහර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින්ගේ හැකි අය ළඟපාත තියෙන රටවලට තම ව්‍යාපාර අරන් යන්න පටන් අරන් තවත් සමහරු තම ව්‍යාපාර වහලා දාන්න පටන් අරන් මේ රටේ අහිංසකෙන්ට රැකියා නැති වෙන්න පටන් අරන් ධම්මික ඔබ ගිය ඔය වගුරු බිමේ මඩ විතරමයි තියෙන්නේ නෙළුම් ඕලු නම් පිපුනේ නැති තරම් පුළුවන් නම් ඔන්න පළමු අභියෝගය මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ටික පරිස්සම් කරගන්න හොඳ යෝජනා ටිකක් ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න ඒකට ඔබේ ව්‍යාපාරික ඥාණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න කියලා හා හා පුරා ඔබට යෝජනා කරනවා
ඇත්තටම කුඩා හා සුළු පරිමාණ ව්‍යාපාර ටිකට ආයේ පණ දුන්නොත් අපනයන ආදායම ඉහළ යනවා. ඩොලර් ටිකක් හරි රටට ඒවි. සුළු හා මධ්‍ය පරිමාණ ස්ථානවල වැඩ කරන සේවක රැකියා සුරක්ෂිත වෙනවා. ඒ වගේමයි දේශීය ආදායම් බදු මේ මිනිස්සුනම් බොහෝ විට ගෙවනවා. සාමාන්‍යයෙන් බදු වලින් පැනලා යන්නේ වැඩි හරියක්ම මහ පරිමාණ උන්දලයි දේශපාලන අයියලයි බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? ඒ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකෙන් ටිකට යලි පණ දෙන ක්‍රමයක් වහ හදන්න. විශේෂයෙන් සංචාරක කර්මාන්තයටත් මෙය අත්‍යවශ්‍යයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බිඳ වැටීම ගැන මහ බැංකුවසේම මුදල් අමාත්‍යංශයත් නිහඬයි. කොහොම හරි ණය සහ පොලි ගෙවන්න කියලා මේ මිනිස්සුන්ව තව තවත් බිත්තියට හේතු කරලා වැඩක් නැහැ. ඒ වගේමයි ලීසින් සමාගම් ටික. මේ අයත් මේ දිගින් දිගටම ලීසින් වලටම මේ මිනිස්සුන්ව හිර කරමින් ඉන්නවා. කොහෙන්ද ගෙවන්නේ? මේ නිසා සහන කාල වගේම අලුත් ණය යෝජනා ක්‍රම හඳුන්වලා දීලා මේ අයට ආයේ අත දීලා පණ දීලා නැගා සිටවන්න කියලා අප යෝජනා කරනවා. ඒ වගේමයි මේ රටට මේ කල යන්නේ දූෂිත දේශපාලනඥයින් සේම සමහර රාජ්‍ය නිලධාරීන් නිසා කියලත් අප නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනවා. රටට ධනය ගේන රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව ඇත්ත වශයෙන්ම හොර ගුහාවල්. ඇත්තටම රේගු සහ සුරාබදු ආදායම් හරියටම රටට ලැබෙනවා නම් මීට වඩා රුපියල් සේම ඩොලර් පවා රටට එන්න ඕනේ. මේ හැම තැනක්ම වහා සුද්ධ කරන්න කාලේ ඇවිත් මේ ආයතනවල ආදායම් විමර්ශනය කරන්න පුළුවන් සිවිල් සමාජ කමිටු වහා හදන්න ඕනේ. සත පහේ සිටම ප්‍රසිද්ධියේ විගණනය කළ යුතුම වෙනවා. එක උදාහරණයක් විතරක් කියන්නම්. ජාතික ඖෂධ නියාමන අධික කාර්ය හෙවත් NMRA එක සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෙවත් SPC එක අවුරුදු 6-7කින් විගණනය කරලා නැහැ. මේ ආයතන දෙකේ දල වත්කම් ගත්තොත් රුපියල් බිලියන 80ක් විතර තැන්පත් ධනය තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. 6-7ක් විගණනය කරලා නැත්තම් ආයේ කුමන කතාද? NMRA එකේ විතරක් ඖෂධ අනුමත කරන්න ඕනේ ෆයිල් 10-15,000 හිර කරගෙන ගොඩ ගහගෙන ඉන්නවා ඒ කොමිස් ලබා ගන්න. මේ ෆයිල් ටික අනුමත කළා නම් ඩොලර් මිලියන 25ක් විතර හොයා ගන්න පුළුවන් කියලා නිල නොවන අයුරින් අපට වාර්තා වුණා. මේ විදිහට රටේ රාජ්‍ය ආයතන ටිකම අපේ ධනය හොරා කනකොට අප මෙහෙම හිඟමනට වැටෙන්නේ නැතුව තියෙවිද? ඒ නිසා වහාම මේ ආයතන විගණනය කරන්න පුළුවන් සිවිල් පුරවැසි කමිටු හදන්න පෙරබුණ ගන්න ක්‍රමයක් හදමුද? නීතිඥ ප්‍රජාවට ඊට මුල් වෙන්න පුළුවන් නම් අපට අලුත් රටක් වෙනුවෙන් සටන් කරන්න පුළුවන් කියලා ටෙලිවැකියෙන් මතක් කරනවා. ඒ වගේම අදත් අගමැති පාර්ලිමේන්තුවේදී කිව්වේ තෙල් මිල වැඩි කරන්න වෙනවා කියලා. අපට ඔබේ ප්‍රකාශ එක්ක මතක් වෙන්නෙම යුක්‍රේනයේ සෙලෙන්ස්කිවමයි. වැඩි කරන්න වෙනවා කියමින් ඉන්න ආපු ඔබ ඇත්තටම වාසනාවන්. ඔබ ජාති ජාතිත් අපේ රටේ සදාකාලික අගමැති ලෙසම වැජබේවා යන්න අද ටෙලිවැකී අවසන් පැතුමයි.